ආයුබෝවන් සියලුම දෙනාට 2023 එක් දින ලෝක කුසලානය ආරම්භ වීම සඳහා තවත් දින 15ක් යන ඉතාමත් කෙටි කාලයක් තිබෙන්නේ. ඒ වගේම නිමා වුණු ආසියානු කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නන් විශිෂ්ට දක්ෂතා අතර සිටියා අවසන් තරගය ඇරෙන්නට. ඒ වගේම මෙවර ආසියානු කුසලාන තරගාවලිය සඳහා නිත්‍ය ක්‍රීඩකයෙකු වශයෙන් කණ්ඩායමේ සිටි දුනිත් වෙල්ලාලගේ ඔහුගේ සුපුරුදු දක්ෂතා අතරට පැමිණීමෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රාහී මාවතකට රැගෙන යාමට සමත් වුණා. ඔහුට කණ්ඩායමේ ස්ථානයක් හිමි වුණේ ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී වනිදු හසරංගගේ ආබාධ තත්ත්වෙන් නිසා ඔහුට ආසියානු කුසලාන තරගාවලිය සම්පූර්ණයෙන්ම මගහැරී ගියා. ඉතින් ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් මහා තරගයේ පරාජයට පත් වුවත් ආසියානු කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම සැලකිය යුතු දක්ෂතා පෙන්වීමට සමත් වුණා. ඒ අතරින් ශ්‍රී ලංකා පන්දු යවන්නන් විශේෂයි. ආසියානු කුසලාන තරගාවලියේ සුපිරි හතර වටේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවති තරගයේ යෝන් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ විශිෂ්ට පන්දු යැවීමක නිරත වුණා. ඒ ඔහුගේ ප්‍රථම කඩුලු පහේ අවස්ථාව වාර්තා කිරීමට සමත් වුණා ඉන්දිය කණ්ඩායමට එරෙහිව. ඉතින් මෙම දක්ෂතා නිසා ඔහු එක් දින පිටියේ පන්දු යැවීමේ ශ්‍රේණිගත කිරීම තුළ ස්ථාන 268ක් ඉදිරියට පැමිණීමට සමත් වෙලා තිනවා. ඒ 376 වන ස්ථානයේ සිට 108 වන ස්ථානය දක්වා ඔහු නවතම ශ්‍රේණිගත කිරීම තුළ ඉදිරියට පැමිණීමට සමත් වී තිබෙනවා. ඒ වගේම ඔහු මෙවර එක් දින ලෝක කුසලානය සඳහාද එක්වීමට නියමිත බවටයි අප වෙත තොරතුරු ලැබී තිබෙන්නේ. ඉතින් ක්‍රිකට් පිටියේ යාවත්කාලීන අලුත්ම තොරතුරු සමගින් නිරන්තරයෙන් රැඳී සිටින ක්‍රිකට් ජොනි සමග අපි නැවතත් හමු වෙමු. ඔයාලා සියලු දෙනාටම සුබ දවසක්.